කිසිසේත් පිළිගන්න අවුරුද්දක ෆේල් කියලා. අපි කවුරුත් දන්නවා අභියෝග තියෙනවා. ඒ අභියෝගවලට මූලික හේතුව තමයි ඩොලර් හිඟය. ඒක ඇති වුණේ අපිට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ග තුනම එක විට කඩා වැටීම නිසායි. ඒ කවුරුත් හිතාමතා කරපු දෙයක් නෙවෙයි මේ COVID-19 වසංගතයේ ඍජු ප්‍රතිඵලය. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන්න පුළුවන් ඕන වෙලාවක. හැබැයි එතනට යෑම තුළින් වාසි අවාසි දෙකම තියෙනවා. හැබැයි ඒක නෙවෙයි ඒකම විසඳුම. මොනවා කරත් ජනතාවට අහිතකර කොන්දේසි පිළිගන්න අපේ රජය සූදානම් නැහැ. අපේ රටේ දැඩි අවශ්‍යතාවයක් තියෙනවා. තෙල්ලේ සඳහා ඉන්දියාවෙන් මිලියන 500ක්. ඒතර විදේශ සංචේත පිළිබඳ තත්ත්වය දියුණු කිරීම සඳහා US ඩොලර් මිලියන 400ක්. දැන් ඒ සියල්ලටම අමතරව තව බිලියන 1.5ක් ඉන්දියාවෙන් ලබා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. කොරියානු රජය වෙනුවෙන් ඒ රජයේ නායකයන් සමඟ සාකච්ඡා කළා. අපේ රටේ ශ්‍රමිකයන්ට වඩා රැකිරක්ෂා අවස්ථා කොරියාවේ ලබා දෙනවා. මහා පරිමාණයේ ආයෝජන කොරියාවෙන් එනවා. ඉතින් මේ මිත්‍රශීලී රටවල් ඉදිරිපත් වෙලා තියෙන ජනප්‍රිය දේවල් කරනකොට ලකුණු දා ගැනීම. ඒවා අපි කරේ. ඒකේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක ප්‍රශංසාව අපිට ලැබෙන්න ඕනේ. හැබැයි ඕනෑම රටක ඕනෑම ආණ්ඩුව සමහර අවස්ථාවලදී ජනප්‍රිය නොවන තීරණ ගැනීමට සිදු වෙනවා. ඒක වළක්වන්න බෑ. ඉතින් එහෙම අවස්ථාවලදී එක්තරා පිරිසක් කියනවා නම් අපි ඌවට සම්බන්ධ නැහැ. එතකොට ආණ්ඩුවක් ගෙනියන්නද? හැම තීරණයක්ම ආණ්ඩුවක් ගන්න ජනප්‍රිය තීරණයක් වෙන්නේ නැහැ ලෝකේ කොහෙවත්. ජනප්‍රිය නොවන තීරණ ගන්න වෙනවා. එවන් අවස්ථාවලදී රජයේ සමාජකයන් වන සියලුම දෙනා විවිධ පක්ෂ වර්ණ මොනවා වුණත් සාමූහිකව බැඳී සිටිනවා ඒ රජය ගන්න තීරණ වෙන්නේ. ඉතින් ඒක අපි මතක තියාගන්න ඕනේ. ඉතිරි වෙලා තියෙන අවුරුදු 3න් උපරිම ප්‍රයෝජනය ගන්නවා නම් අපි හැමතිස්සම ඒක මතක තබාගත යුතුයි.